නිරිතදිග මෝසම සක්‍රීය වීමත් එක්ක ඇති වුණු කාලගුණ බලපෑම් අඩු වෙමින් පැවතුණත් මේ වෙද්දී රටපුරා දිස්ත්‍රික්ක 13කට බලපෑම් මෙල්ල වෙලා තියෙනවා. මේ වෙද්දී වැඩිම බලපෑමට ලක්ුණු පවුල් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ බලපෑමට ලක්ුණු පවුල් සංඛ්‍යාව 20000කට අසන්නයි. අත්තනකල ඔය සහ ඔරුවල් ඔය පිටාර ගැලීම හේතුවෙන් ඊයේ ගම්පහ නගරයේ දැඩි බලපෑමක් එල්ල වුණා. කෙසේ වෙතත් මේ වන විට ගම්පහ නගරයේ ජලය බැස යාමට පටන්ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ගම්පහ නගරයේ අවට පදිංචිකරුවන් සිය නිවාසවල පිරිසිදු කිරීමේ කටයුතු මෙලෙස සිදු කළා. රත්නපුර ප්‍රදේශයේද ගංගවතුරට හසු වූ පාසල් ඇතුළු ස්ථාන පිරිසිදු කිරීම මෙලෙස සිදු කෙරුණා. පසුගියදා හංවැල්ල වග ඉරිදා පොළ ප්‍රදේශයට ඇතුළු වූ මහා ගංගවතුරේ පිහිනා ගොස් ජීවිත දෙකක් පෙරාගත් වීර පාසල් සිසුවියක් පිළිබඳව අපට වාර්තා වුණා. පාදුක්ක සිරිපියරතන විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ කලා අංශයෙන් ඉගෙනුම ලබන චරිත්මා ජිනේන්ද්‍රී මා ඉටිපේ නැමැති මෙම 17 සිසුවිය ගංගවතුර හේතුවෙන් නිවසක උළුවස්සේ එල්ලී සිටි වයස අවුරුදු 49 සහ 47 අමුසමි යුවලක් බේරා ගැනීමට සමත්ව තිබුණා. මං ආවේ අරහරියේ කොහමරි අපේ මෙදුල හරියම අඩිය පොඩ්ඩක් ගෑවුන්නේ. සුකුමාරි ඒ හරියෙන් ඇවිල්ලා මෙහෙම දැන් කෙලින් එන්න බැරි ඉඳ වටෙන් මෙහෙම ඇවිල්ලා මේ මේව හැම පෙවුන්නේ නැහැ කිසි දෙයක් මගේ ඇඟිල්ලට ලාවට වගේ ආවුණා. ඊට පස්සේ අතන පඩි තුන තිබ්බ හින්දා එතන අඩිය ගැහුණා. නංගි මල්ලි මෙන්න මෙතන තමයි හිටියේ කෑග ගහ. ඒකනතර තිබ්බා. කැලණි ගඟේ ගංවතුර ක්‍රමයෙන් පහව යාමත් සමග ගංවතුරට හසු වූ පහත් බිම්වල ජනතාව තම නිවාස පිරිසුදු කිරීමට මෙලෙස පියවර ගත්තා. දැන් අපිට සිද්ධ වෙනවා ඊළඟ පියවරට යන්න. ගම්බිම් සුද්ධ කරන්න, නිවාස සුද්ධ කරන්න, රජයේ කාර්යාල සුද්ධ කරන්න, ඒ වගේම පාසල් විශේෂයෙන් පාසල්වල දරුවන්ට ඉතාම ඉක්මනින් කඩිනමින් පාසල් කටයුතු ආරම්භ කරන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න. ඒ වගේම සහන මධ්‍යස්ථාන වශයෙන් පාවිච්චි කරලා තියෙන්නේ වැඩි හරියක් පාසල්. එම පාසල් යථා තත්ත්වයට පත් කරන්න ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂ ප්‍රතිපාදන වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් වෙන් කරලා තිබෙනවා. පවතින ආපදා තත්ත්වය පහව ගියත් පවතින සෞඛ්‍ය අවදානම සම්බන්ධයෙන් සෞඛ්‍යංශ මෙලෙස අදහස් පළ කළා. මේ ගංවතුරත් එක්ක එන්නේ ලෙඩ රෝග ගණනාවක්. ගංවතුරත් එක්ක විනෝද වෙනවා කියන්නේ මේ ගංවතුර බැහැලා ගියාට පස්සෙත් සෞඛ්‍ය සේවාවට වැඩ වැඩි කරන සහ ඔබට ජීවිත තර්ජන ඇති කරන තත්ත්වයක්. ගංවතුර තර්ජන නිසාම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාචන රෝග ඇතිවීමේ අවදානමක් තියෙනවා. විශේෂයෙන් මිනිස් සහ සත් අසූචි පානීය ජලයට එකතු වීම සිද්ධ වෙනවා. මේ නිසා දැඩි අවදානමක් තියෙනවා පාචන රෝග පැතිර යාමේ. මියුන් රෝගය එකත් මියුන් රෝගයත් ජලයේ බැස යන අවස්ථාවේ තමයි ඇත්තරම වැඩිම අවධානමක් තියෙන්නේ ඇතිවීම සඳහා. මියුන රෝගයෙන් ආරක්ෂා වීම සඳහා අපිට කලින් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රතිජීවක ප්‍රතිවර්ගයක් තියෙනවා. එතකොට ඒ ප්‍රතිවර්ගය තමන්ගේ සෞඛ්‍ය වැදගත්කාරී කාර්යාලයෙන් ලබා ගන්න එක අපි සතිපතා ලබා ගන්නා බෙහෙතක්. කෙසේ වෙතත් මේ වන විට ගින් සහ නිල්වලා ගංගා ආශ්‍රිතව තවදුරටත් ඉහළ ගංවතුර අවධානමක් පවතින අතර බද්දේකම සහ මාතර ඇතුළු එම ගංගා ආශ්‍රිත පහත් බිම් රසක් තවදුරටත් මෙලෙස ජලයෙන් යට වී පවතිනවා. මේ අතර ඉදිරි කාලගුණ තත්ත්වයේ සම්බන්ධයෙන් කාලගුණ අංශ මෙලෙස අදහස් පළ කළා. නිරිත දිග කොටසට දිවයිනේ ලැබුණු වැසි තත්ත්වයේ අපි අඩුවීමක් මේ දිනවල අපේක්ෂා කරනවා. අද දිනේ අපි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙවි කියලා බලාපොරොත්තු වෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශ ගත්තාම ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම ඉඩ කඩක් තියෙනවා. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ මත රත්නපුර සහ නිවිතිගල යන අධ්‍යාපන කලාපවල රත්නපුර කුරු විතහා ඇහැලියගොඩ කොට්ටාෂවලට අයත් සීරුම පාසල් සහ ඇලපාත සහ ආයගම කොට්ටාෂවලට අයත් සීරුම පාසල් හෙට දිනේද නොපැවැත්වීමට සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එමෙන්ම ආපදා තත්ත්වයේ හේතුවෙන් වසා දැමුණු දකුණු පළාතේ පාසල් හෙට සිට විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් තවමත් ආරම්භ කිරීමට නුසුදුසු පරිසර තත්ත්වයන්හි පවතින පාසල් ආරම්භ කිරීම පිළිබඳව තීරණය කිරීමේ බලය අදාළ කලාප අධ්‍යක්ෂවරුන් වෙත පවරා තිබෙනවා.